විස්ස විසි දෙකේදී මේ ප්‍රශ්න මැද ලංකාව බංකොලොත් කියලා තීරණය කරලා තියෙන. ඒ තීරණ තාම ලෝකෙ තියෙනවා. ඒ නිසා බැංකුවලින් මුදල් දෙන්නේ අපිට ආධාර දෙන්නේ ආධාර දෙන රටවල් මම බලන්නේ ඉස්සෙල්ලම මේක අපි ඉවත් කරා. තහනම් ඉවත් කරනවා නම් ආපහු ණය ගෙවන්න පුළුවන් රටක් හැටියට කියලා සඳහන් කරන්න තියෙනවා. ඉතින් ණය ගෙවන්න පුළුවන් හැටි රටක් හැටියට අපි දැන් ගිය අවුරුද්දේ වැඩ කරා. 2022 කවුරුත් හිතුවේ නැහැ මේක වෙයි කියලා. මේක අර මම බැල අකුරටම ක්‍රියා කරා. සමහරව ඇයි කියලා. ඒකේ ප්‍රතිඵලය දන්නවා. අවුරුද්දකින් අපි දැන් මේ පැත්තට හැරිලා තියෙනවා. අපි මේක ඇදගෙන ගියා නම් තව අවුරුදු දෙක තුනක් අපිට දුක් විඳින්න තියෙනවනේ. ඉතින් මම බැලුවේ පළවෙනි පියවර හැටියට. දැන් මේකේ අවසාන කොටසට අපි ඇවිල්ලා තියෙනවා. අපිට සිදු වුණා පියවර කීපයක් ගන්න. ආදායම් වැඩි කරන්න. ඒක ඔක්කොම සාර්ථක වෙලා මං හිතා ඉතා කෙටි කාලෙකින් ආර්ථිකය ආපහු සාමාන්‍ය තත්ත්වයේ හැටියට සැලකුව රට හැටියට ලංකාව පිළි අරගෙන තියෙනවා. විශේෂයෙන්ම අපි එතෙන්ට ඇවිල්ලා තියෙනවා. දැන් අවසාන සාකච්ඡා වලට යන්නේ. මේ ටික අපි අවසන් කරනවා. ඊට පස්සේ අපිට දැන් සාකච්ඡා කරන්න තියෙනවා අපිට ණය දුන්න රටවල් එක්ක. ඒ ණය දුන්න රටවල් වලින් කොටසක් යුරෝපීය රටවල් වලුයි ජපානයේ හම්බෙනවා. පැරිස් සමුළුවේ හෙවත් පැරිස් ක්ලබ් එක. ඉන්දියාව එහෙම එකට ඇතුල් වෙලා නැහැ. ඒත් ඉන්දියාවත් එකතු වෙලා තියෙනවා. ඒ නිසා නිල වශයෙන් ණය දුන්න රටවල් OCC Official Creditors Committee හැටියට ඒ රටවල් ඔක්කොම එකතු වෙලා ෆ්‍රාන්සේ ඉන්දියාවේ ජපානයේ සමසභාපතිත්වය යටතේ අපි එක්ක සාකච්ඡා කරනවා. දැන් ඇත්ත වශයෙන්ම අපි එතෙන්ට යන්න නම් පළමුවෙන්ම තියෙනවා මේ සාකච්ඡා ඉවර කළා මේ සති අන්තයේදී අපේ මේ සාකච්ඡා මෙහෙව කාර්ය මණ්ඩලයත් මගේ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් IMF සංවිධානයේ කාර්ය මණ්ඩලයත් දෙකම එකතු වෙලා කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එන්න ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට්. දැන් ඒක අපිට මම බලාපොරොත්තු වෙන්නේ ඒක අපිට කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ සමගම අපිට තියෙනවා චීන එක්ක සාකච්ඡා කරන්න. චීන මේකට ඇතුල් වෙලා නැහැ. චීන සංවිධාන දෙකක් තියෙනවා. අගමැතිතුමා දැන් චීනයට ගියා මේ ගැන සාකච්ඡා කරයි. ඊට අමතරව අපි දැන් සාකච්ඡා කරගෙන යනවා පුද්ගලික ණයකරුවන්. පුද්ගලික ණයකරුවන් බැංකුව එක එක සමාගම් තියෙනවා. ඒ සඳහා අපේ වැඩ කටයුතු කරන්න අපි ලසාත් සමාගම ආරම්භ තියෙනවා. අපේ නියෝජිත හැටියට. ඒ සමාගමුත් එක නීති සමාගමක් මුදල් සමාගමක් වෙන් කරලා තියෙනවා ඒගොල්ලේ නියෝජිත හැටියට. ඉතින් දැන් මේ නියෝජිතයන් දෙන්න මුණ ගැහිලා සාකච්ඡා කරන්නේ. ඊට අමතරව අපේ මුදල් ලේකම්තුමත් මහා බැංකුවේ අධිපතිතුමත් ආපහු යුරෝපයට යනවා මේ කණ්ඩායම එක සාකච්ඡා කරන්න. ඉතින් ඒ අපි බලාපොරොත්තු වෙන එක අවසන් වුණාන් පස්සේ විශේෂයෙන්ම ලෝක බැංකුව IMF සංවිධානයේ ඒකාබද්ධ සාකච්ඡාව තියෙනවා අප්‍රේල් මාසේ. එතෙන්ට ගියාමත් අපි සාකච්ඡා කරලා අවසන් කරනවා. ඊට පස්සේ අපිට තියෙන මේ ගිවිසුම් පුළුවන් තරම් විගට අත්සන් කරගන්න. නිල වශයෙන් දෙන රටවල් එක්ක අත්සන් කරාම පළවෙනි පියවර. දෙවෙනි එක තියෙන මේ රටවල්. ඉතින් මම බලන්නේ මේවත් ජූනි ජූලි මාස වෙනකොට මේ ඔක්කොම අවසන් කරනවා. මොකද ඡන්දයක් තියෙනවනම් වැඩ කටයුතු නවතිනවා. ඉතින් අපි ජනාධිපති වෙන පවත්වන නිසා ඊට පස්සේ පාර්ලිමේන්තු ඡන්දය පවත්වන නිසා මේ ඔක්කොම මේ සියල්ලම ඊට ඉස්සෙල්ලා අවසන් කරන්න බලන්න. එහෙම සිදු වුණාම අපේ ආර්ථිකය යලිත් ණය බර ගෙවන්න පුළුවන් රටක් හැටියට සහතික වෙනවා. එතන විශේෂයක් පළමුවෙන් වෙන්නේ අපිට නොලැබුණු ආධාර මුදල් ටික ලැබෙනවා. ඒතර ලංකාවට එන ඩොලර් ප්‍රමාණය වැඩි වෙනවා. ඒක එකක්. දෙවෙනි එක තියෙන්නේ බැංකු ගණනාවක් අපේ ගණදෙනු කරන්නේ සමාගම් ගණදෙනු කරන්නේ මේ සියල්ලම දැන් ගණදෙනු කරනවා. එතනිකුත් මුදල් එනවා. එහෙනම් අපිට තියෙන මුදල් ප්‍රමාණය ඒකෙන් වැඩි වෙනවා. ඉතින් මේකයි පළවෙනි පියවර. මොකද මෙතන තියෙන පළවෙනිම අපේ ඔබ සීරු දෙනාම මම දන්නවා 21 22 වින්ද දුක. හරි අමාරුවෙන් ආවේ. ඔබ මේ කරන් විදුලි බලය දීලා ඉන්ධන දෙනකොට කොහොම හරි මිල වැඩි වුණා. මේ අවුරුද්දේ ජනවාරි මාසේ අපිට වැට් වැඩි කරන්න සිදු වුණා. එතනදී ඒ බරක් දරා ගන්න උනා. ඒ දැන් අපි සම්කිති සහනයක් දෙන්න පුළුවන් තැනකට එන්නේ. එකක් තියෙන්නේ අපි විශේෂයෙන්ම මේ යනකොට අපි රුපියල ශක්තිමත් කරනවා. මම බාරගත්ත ඇදි 370යි. අද 300ට එනවා. අයි බලාපොරොත්තු වෙන්නේ ජූලි මාසෙ වෙනකොට අඩු ගන්න 280ටයි කියලා. සමාරු කෙනී ඊටත් වඩා අඩු වෙන්න පුළුවන් මං හිතන්නේ 280ට આવොත් ලොකු දෙයක්. ඒකෙන් අපි පටන් ගන්න සෑහීමකටපත් වෙලා වැඩ කටයුතු කරගෙන. ඒ කියන්නේ බඩු මිල එතනින් අඩු වෙනවා. අන්න එහෙමයි බැලුවේ. ඉස්සෙල්ලා වැට් වැඩි කරපු නිසා බඩු මිල වැඩි වුණා. දැන් ඒක අඩු වෙනවා වැට් ප්‍රමාණයෙන් පිටත් අඩු වෙලා රුපියල එන අවුරුද්ද වෙනකොට ඊටත් වඩා ශක්තිමත් වෙනවා.
අපි කොතනද නවත්තන්නේ කියලා තීරණය කරන්න ඕනේ. 190ට යනවාද 2019 තිබුණ හැටියට නැත්නම් අපි වෙන තැනක ඉන්නවාද? මොකද රුපියල ලාභ නිසා සංචාරකය වෙනවා. ඉතින් සංචාරක කෙනෙක් රුපියල වැඩි වුණොත් එන්ට අපිට මේක සමබරතාවයක් අපි ඔක්කොමට කතා කරලා තීරණයක් අරගන්න සිදු වෙනවා. ඒ එක්කම අපිට මුදල් තිබුණ නිසා අපි කරුණු කීපයක් කරා. පළමුවෙන්ම රජයේ සේවකයන්ට රුපියල් 10000ක් වැඩි කරා. 5000 දුන්නේ මේ මාස 3 සිංහල අවුද්ද නිසා අපි එතනට 10000ක් දීලා තියෙනවා. මේ මුදල් ඔක්කොම ආපෝ වෙනවා වෙළඳපොළට. දෙවනුව මේ සැරේ සමෘද්ධිය වෙනුවට අපි ගෙවන්නේ ඒ වගේම 3 ගුණයක්. ඒ වගේම දෙන ප්‍රම සංඛ්‍යාව 18 ලක්ෂයේ ඉඳන් 24 ලක්ෂයට වැඩි කරලා තියෙනවා. දැන් මේ වැඩ කටයුතු කරගෙන යනවා. සමහර පැමිණිලි කරලා තියෙනවා. ලැබිය යුතුයට ලැබිලා නැහැ, ලැබිය නොමැත ඒ ඔක්කොම හදාගෙන යනකොට දැන් වෙලා තියෙන්නේ මේ බංකොලොත් තුනේ කාලේ දෙන සහනය හොඳ කාලේ දුන්නේ සහනයට වඩා 3 ගුණය. ඒක හරියට මුදල් අපි යොමු කරනවා නම් මේ සියල්ලම එන්නේ අපේ ආර්ථිකයට. තුන්වෙනි එක තමයි අවුරුදු 2ක් විතර මේ රටේ විමධිගත ආයවේ ඉදෙව්වේ නැහැ. දැන් මේ මුදල් දීලා තියෙන විතර ගමේ කොන්ත්‍රාත්කාරයන්ට අනික් අයට වැඩ කටයුතු කළා. ඒ මුදල්ලුත් එනවා විශේෂයෙන්ම රටේ ආර්ථිකයට. ඉතින් මේ අනුව තමයි ඉදිරියට යන්නේ. තවත් ජූලි මාසයෙන් පස්සේ තවත් ඉදිරියට යන්න අපිට අවස්ථා තියෙනවා. එතනින් අපි ආර්ථිකයේ ස්ථාවරය කරනවා. ඒත් ආර්ථිකයේ ස්ථාවරය කරා කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මොකද අපි ආනායනය පදනම් වෙන ආර්ථිකය. ඉතින් ආනායනය වැඩි, අපනායනය අඩුයි. වෙනස අපි මකාගන්නේ විශේෂයෙන්ම විදේශ ණය අරගෙන. ඒතර පරණ රෙඩේම ආපහු එනවා. විදේශ ණය අරගෙන තව අවුරුදු 10ක් යනකොට මෙතෙන්ට එනවා. ඉතින් ඒක නවත්තන්න මම ලෝක බැංකුවයි ආසියානු සංවර්ධන බැංකුවයි IMF සංවිධානය එක්ක කතා කරනවා. අපි අපනායන ආර්ථිකයකට යන්නේ. ඒකේ මූලික පියවරක් හැටියට තමයි අපි කෘෂිකර්ම නවීකරණ වැඩසටහනෙම ගේන්නේ. එතෙන්ට යන්නේ. එතෙන්ට යන්නත් අවුරුදු 5ක් 6ක් 7ක් අපිට උවමනා වෙන අපනායනේ වැඩි කරගන්න. ඉතින් ඒ වැඩ කටයුතු කරන්නට විශේෂයෙන්ම ආර්ථිකයේ ස්ථාවරභාවයත් ගෙනල්ලා ආර්ථිකය අපනායන ආර්ථිකයකට පරිවර්තනය කරන එක අපි නීතියෙන් කරන්නට යන්නේ. ඒ නීතිය මම බලාපොරොත්තු වෙනවා අප්‍රේල් මාස වෙනකොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ඒකම රජයේ මූල්‍ය පාලනය සඳහා තව නීතියක් ගේනවා. අපිට පුළුවන් මේ නීති දෙකෙන් මූලික ආර්ථික වැඩ කටයුතු අලුත් විදිහකට යවන්න. මොකද හැම එක්කෙනාම මහන්නේ මොකද්ද අපේ අනාගතය? අපි ආපහු ණය අරගෙන මේක සිදු වෙනවද කියලා. ආපහු කැමති නැහැනේ මේ දුක් විඳින්න. ඉන්ධන ගන්න කියලා ඇවිදගෙන යනවා. වාහනයක්වත් නැහැ, ත්‍රී වීලරයක්වත් නැහැ. දැන් ටිකෙන් ටික කරගෙන එන්නේ. එක සැරේ කරන්න පුළුවන් නම් මං කැමතියි. ඒත් එක සැරේ කරන්න බැ වුණේ එකෙන්. අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඒ විතරක් නෙමෙයි මේ ගංගවලට අපි යන වැඩසටහනෙන් තවත් මුදල් ලැබෙයි කියලා. මොකද මේ රටේ ජනතාව සියලු දෙනා මේකෙන් දුක් විඳා. එහෙනම් ඒකේ වාසිය දෙන්න ඕන සල්ප දෙනෙක්ට නෙමෙයි මේ රටේ ජනතාවට. ඒ වැඩ කටයුතු කරන්නයි අපි බලාපොරොත්තු වෙලා ඉන්නේ.